සමන්තා චකවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මොනිරාජස්ස සුනන්තු සගගමොකදං ධමසවන කාලු අයංබදංතා දහමසාාවන කාලු අයංබදංතා දම සස වෙන්නෙ කාලුවූ අයංබදංත නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවිතුූ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතුූ අරහතු සම්මා සම්බුද්දස්සේ හැමදිනාටම න්සරන්න ප්‍රාත්ථනා කරමින් අදත් ඔබ ඔබ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවනය කරන්නයි ධර්ම දේශනාවත් එක්ක එකතු වෙලා ඉන්නේති මේ ධර්ම ශ්‍රවනය කරන ලක්වාසි ලොවාසි ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කිය අපි මුලින්ම ආශීර්වාද ප්‍රාත්ථනා කරනු. පිහතුනේ ඔබ කාවදක් කොතන කොයි මොහොතේ බනෑහුවත් ධර්මය තමන්ගේ ජීවිතයේ තුළ පිහිටන්න නම් බන ඇසීම නිවන් දුොරටුවක් වෙන්නනම් බණහන කෙනෙක් තුළ කාරණ පහක් පිහිටවාගෙන බණහන්නටෝට බොහෝ දෙනෙක් බන අහනවා අහනවනිම බොහෝ දෙනෙකුට ඇහෙනවා බොහෝ වෙලාට එක්ු වාහනයන ගමන් දාලා තියෙනවා එක්යි යනේන ගමන් බණ අහගෙන යනවා සමහර ගෙවල්වල බන දාලොහයේ ගෙදර වැඩකර කරු අපි බන අහනුව කියන බණ ඇහෙනවා අහනන මේ බොහෝ දෙනකුට ඊළංඟට ගෙදර එහාට මෙහාට යනකොට තැන්තැන්ගොලින් ඒ දේශනාව කෑල්ලක් එක දේශනනාය මුලින් ටිකක් මැදින් ටිකක් අගින් එහෙම තැන්තැන්ගොලින් බන ඇහෙනවා පිංහතුනි බණ අහද්ද ආධිකල්්‍යයාන මජ්ජය කල්්‍යයාන පරිිය ෝසාන කල්යාන මුල මැදාග ගැලපෙන විදිහට බණහන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ සාත්තා අර්ථ සහිතව. මුල මැදාග ගැලපෙන විදිහට දහම් දෙසලති. සභ්‍යාන්ජ නම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්තව මේ ධර්මයේ දේශනා කරන්න. පාරි සුද්දහම් බ්‍ර්මචාරියම් පකාසේ මේ පිරිසිදු නිවන් මගමයේ දේශනාව තුළ එකතු වෙන විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න. නිසයි බුදු කෙනෙක්ෙ දේශනාවක් ධර්මයක් ශ්‍රවණය කරද්දි බොහොම සද්ධාවෙන් හිත පිහිටවාගෙන මේ ධර්මස්්‍රවනය මට නිවන්දුරටවක් බවට පත්වේවා කියන අධිෂ්ඨානයෙන් බනහන්න ටෝන. ඒ බනහන කෙනෙක් තුළ ඇතිකරගන්න ඕන මෝලික කරුණු පහක්තියනවා. පලවෙනි එක තමයි අප ප්‍රමාණ ආසාවකින් බනහන්න ටෝන ධර්මය ශ්‍රවණය කිරීමේ බණෑසීමේ ආසාාවක් තියෙන්න ටෝන්. ඒ අවංකා ආසාවක්. සසරෙන් ගැලවීම පිණිස මේ බයානක සසරදුකින් නිදහස්වීම පිණිස අනි බුදු කෙනෙක්ගේෙ බණපදයක් මට අහන්න ලැබෙනවා. කොච්චර භාගයක්ද කියලා අප්‍රමාණ ආසාවෙන් බණහද්ද හිත පිහිටවාගෙන බණහන්න ටෝනන්. දෙවනි කාරණී සෝතන් ඕෝධහති. හොඳට් කන් යොමු කරගෙන, මුල මැදාග ගැලපෙන විදිහට දේශනවිම හිත පි හිටවාගෙන බණහන්න ඔබ දක්ෂ වෙන්නට ඕනි. සෝතං ඕෝදහති. හොදට අවධානී යොමු කරගෙන බණහන. එහෙම බනහද්දි දේශනාව තුළ හිත තැම්පත්ව වෙනවා. හිතේ බොජ්ජංග ධර්ම වැඩෙනවා බනහද්ද. ඊළංඟ කාරණයේ බන අහනකුට අන්්‍යායි චිත්තං උපට්ට පේති. මං මේ ධර්මයේ තේරුම් ගන්නවා වටහා ගන්න අවබෝධ කරගන්න. එවැනි අධිෂ්ඨානයකින් බණහන්නට ඕන. අර්ථග්‍රහණී කරගන්න ඊළඟ කාරණය අත්හන් ගන් හාති අර්ථ ග්‍රහණී කරන්න කියලා. මේ දේශනාව තුළ කියවෙන සම්පූර්ණ වචනෙන් වචනය ඔබට මතක හිටින්නේ. අපිට බනක් ඇහුවට පස්ස මුළු බනම ආපස්සට ඒ විදිහෙට මතකහිටිඉන්නේ. එහෙම මතකහිටපුෙනෙ මේ බුද්ධ සාස නෙහිටිය අයි ආනන් හාදුුරු. බදුරජාණන් වහන්සේගේ දීර්ග දේශනාවක් ඇහුවත් මධ්‍යම් ප්‍රමාණ දේශනාවක් ඇහුවත් ඒ බන පටන්ගත්ත වචනේ දං අවසාන බුද්ධ වචනය දක්වාමුළු දේශනාව ඒ විදිහට මතකයි මතක ශක්තියෙන් අග්‍රයි ධාරණ ශක්තියෙන් අග්‍රයි ධර්ම බාණ්ඩආගාරිකයන් වහන්සේ ඒ වෙනුවෙන්ම සසර පෙරුම්පුරාගෙන කැපකිරීමම් කරාගෙන අපපු මහා පංවන්තෙන හැ සාමාන්‍ය කෙනෙකුට අපට උබට මට සාමාන්‍ය කෙනෙකුට අපට ඒ දේශනාව වචනයක් නෑර මතකතියාගන්න නමාරු අපිටේ හැකියාව නෑ හැබැයි අත්හංගන් හාති අරත්්‍යය ග්‍රහණය කරගන්න පුළුවන් බනක් අහදදයේ දේශනාවෙන් කියවනේ මොකක්ද ඒක වැදගත් කරුණු මොනවද ඒ දේශනාව තුල කියවෙච්ච වැදගත් වැදගත් ධර්මකාරණා හොඳර මතකතියා එහි අර්ථය ග්‍රහණය කරගන්න අර්ථ මතකතියාගන්න අත්හං ගන් හාති අර්ථ ග්‍රහණය කරන. අනත්තන් රිච්ජති අනවශ්‍ය දේවල් බනහනකොට හිතෙන් බැහැ කරලා දේශනාවේ කියවෙන අර්ථයේ පමණක් ග්‍රහණය කරනවා. ඔන්න ඔඒ විදිහෙට ඔබට බණහන්ඩ පුළුවන්නම් මේ බණ ඇසීමත් නිවන්දුරටුවක් කරගන්න පුළුවන් පිංහතුනි බණ ඇසීම කියන්න කල්ප ගානක් විපාක දෙන විශාල් පිනක් බණහනේ බනාහද්දි හිතේ කුසල් බලවත්වෙනවා. කරපු කුසල් බලවත්වෙනවා නූපන්කුසල් උපදනු. හිත ධර්මාවබෝධයකට සකස්ේෙනවා. තේනිසාවබට මේ ධර්මස්ශ්‍රවනය නිවන්දුරටුවක් බවට පත්වේවාකෙ අපි මුලින්ම් ආශිර්වාද කරනවා. එවගේ අපි බලමු සාමාන්‍යෙන් අද බොහෝ වෙලාවට බොහෝ දෙනෙ අපිට අහන්න ලැබෙනොම් මෙච්චර බණහන රටේ ඇයි මෙහෙමවෙන්නේ. කෝ මෙච්චර පින්කරා. විපා ඊළංගට සමහර පෞකාරයෝදිහා බලලා අච්චර පෞකරන මනුස්්‍යයා අසාගේට වැජ පිලායින්න. මුන්ට කිසි කරදරයක් නෑනේ කියල සහර එහම හිතනවා. කියනෝ. ඊළඟට අපිට මේ සමාජයේ තුළ පේනවා සමහරලාවට හොඳ කරන මනුස්සේ ද්‍යහපත්ව ජීවත්වන කෙනෙක් ස්ථාමාන ජීවිතය තුළ වහතර පෝයිට සීලගන්න අපිිය කතාවට කියන්නේ එවැනි. ටක් කරදරයක් නැතුව ඉන්න පෝට සිල් සමාදන් වෙන ගෙදර ඉඳන් හරි කන්න නැතත් බුදුන් ඇදලා පුළුවන් විදිහට පන්සට දාන ටිකක් අරගෙනග හිල්ල. බෝධි පූජාවක් තියලා අහිංසක විදිහට ජීවත්වෙන ගුණධර්මපුරණ කෙනටම සමහරලාට කරතර. එක්කෝ අපි ගත්ත හම අපි දකිනවා හොඳට ඉන්න මිනිස්සුන්ට එක් අලිහරි අලි කරදර එක්කු ගහක් කඩාගෙන වැට්නත්තේ ගෙදරකට එක්කු මොකක් හරි වැැස්සිෙන් නායාමකින් සභාවික විපතක් කොච්චර උත්සාහකරත් හේනක් වැැපිරුවත් එක් ඒ එක විනාස වෙනෝ මේ හොඳට ඉන්න මනුස්්‍යයන්ටමනිමේ කරදර කෝමේව ඇවිපාක ඔය වගේ වචනාපිට අහන්න ලැබෙනු. එකකොට බොහෝ දෙනෙක් මේ කරන පිම්පව් කර්මයන්ගේ විපාකයක් නෑ කියලා එවැනි දුෘෂ්ටියක් සමාජගත වෙනයි වැරදි දුෂ්ටිය තුළ. එක මිත්‍යා දෘෂ්ටිය කරන පිනේ විපාකයක් නෑ. අකුසල්වල විපාකෙකුත් නෑ. ඔය පිින් පව් කියල දෙ නෑ කියන දුෂ්ටියඒක නියත මිත්‍යා දුෂ්ටි. ඒ නියත මිත්‍යා දුෘෂ්ටික මතවාද සමාජි මිනිස්ව අතර බොහෝ වෙලාට අපිටහන ලැබෙන. එදකොට මේකේ ස්වභාවය කොහොමද මෙහෙම අපිට පේන්නේ. එතකොට මේ වගේ කාරණාදාාපි ධර්ම දේශනාවිදී තේරුම්ගන්න උසාහයක් ගම්. පිහතුනේ කරම විපාක. සල්ලා අපි කර්මය ගැන චුට්ටක් තේරුන්ගම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා අපි සසරි රැස්කරගත්ත කරමියංග විපාක අපිම දෑමැද්ද හැටියට දායාද හැටියට අරගෙනයනවා මිසක් අපි කරන කර්ම තව කෙනෙක් ගෙනියෙනවානෙව යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තසදායාද තමන් යම් කර්මයක්කරෝත් තියහපත් යහපද්දේ සසර දෑවැද්ද හැටියට තමන්ට එක විපාහක සසරි ලැබෙන. තමන් කරේ අයහපත් දෙයක් නම් ඒ අයහපත් විපාක තමන්ටම සසරි විදෝ විදෝව සංසාරය අරගෙනයන්න්න වෙනවා. බුදුරජාණන් වහන්සම කර්මය ගැන පෙන්වේ කම්මස්සකා සත්තා මේ සත්‍යයෝ කර්මය සොකීය කර ගත්තා අය. කම්ම යෝනිී කර්මය මතයි උපත්තිය තීරණය කළේ උපත ලැබිලා තියන්න පෙරසරරි රැස්කරපු කරමු මත කම්ම බන්ධු කර්මය තමයි එකම ඥාතිය එකම නෑය කම පටිසරණු කර්මය තමයි එකම පිළිසරණ ඊළඟට යම් හොදක් හෝ නරකක්කරු යම්කම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තසදායාද තමන්ට දෑවැද හැටියට දායාද හැටියට තමන්ටම සසර විපාක තමන් කරයෙන් එදකොට මේ ස්වභාව අපිට සවාජයේ තුළ ලෝකයේ තුළ බුදුහාමුදුරුවමේ කර්මය ගැන විශාල විග්‍රහයක් කන අපිට පෙනෙනො තමම්ම සසර කරගන්න විපාක තමන් අරගෙන යන මේ කර්ම විපාක විශ්ය ඔබටවත් මටවත් මේ සාමාන්‍ය කෙනෙකුට සම්පූර්ණ වටහාගඩ පුළුවන් දෙයක් නෙමේ කම්ම විපාකෝ අචින්තයෝකය ඒ අචිින්තයව්දයක් බුදු කෙනෙක්්ගෙ විශයා බුද්ධ ඥානයට පමණක් විෂයවෙන දෙයක් කර්මවිපාක හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තේරුම්ගන්න පුළුවන් හැටියට මේ කර්මයන්ගේ විපාක විශෂය බෙදලා කොටස් වසයෙන් අපේ නුවනට ගෝචරවෙන ක්‍රමයට අපිට පෙන්වා ඒ තමයි සමහර කරණ අප සිතකය වච්චනය තුරින් චේතනා පහළ කළ රැස් කරගන්න ඇතැම් කර්මයන්ග විපාක මෙලොව මතුවෙවී විපාක දෙනවා ඒකට අපි කියනව ිට්ට ධම්මවේදනි විපාක සමාජ මිනිසුවන් තරංකිෙන ඔය ඒ මිනිස්සුම කරපු වා තමයි ඔය මෙලෝම කරපුය තමව පරිසන්දීල තියෙන් එතකොට අපි ජනවහරි කතා බහි මේ මෙලෝම කරන දේවල් මෙලෝම එනවා කළ මිනිස් අතර් ඒම විශාසිතය එතකොට ධර්ම මේක පෙන්වා දිට්ඨ ධම්මවේදනය විපාක ද හාමුදුරොපෙන්ෙනවා සමහර බොහෝ කර්මයංග විපාක මේ ජීවිතේ මත්වෙලා විපාක දෙනවා. එවට ධර්මයකයන දිට්ට දම්මවේදනය කම්ම විපාක. සමහර කර්මතියෙනවා මෙලව විපාක දෙන්න මහා දරුණු අකුසල්තියෙනවා මේ ජීවිතේ විපාක දෙන්න එක අපිට හදි සිව වනාා කියලා කෝ අච්චර පෞකරපු මිනිහට කෝ මේේවැ විපාක කියලා අපි හිතනවා මිනිස්සු ඒ මොහොතේ විපාක ඉල්ලනෝ සාප කරනවා මොට කිසි දෙයක් නෑන කියලා මිනිස්සුහෙම හිතුට ඒ මොහොතේ විපාග අපිට ඕන විදිහට ලැබෙන්න්නේ බුදුහාන්දුර පෙන්වා කරපු ගමන් කිරිමි දෙෙනවා වගේ සියලු කර්මයන්ග විපාක ඒ ොහොතම බලාගෙන ඉන්නැදි ලැබෙන්නේ සමහර කර්ම තියෙනවා මේ ජීවිතය විපාක දෙන්න ඊළඟ ජීවිතයට ඒකට කෙනව උපපච්චවේදනය කම විපාක දැම් බලන්න භයානමකම කර්මකීපයක් තියෙනවා ඊළඟ ජීවිතයේ කාන්තෙන් අපාහිටම වැට අකුසල් පහක්. ට අපි ධර්මය කියන්නේ පංචානන්තර අකුසා තමන්ගේ මවමැරීම පියාමැරීම බුදු කෙනෙක් කාඩවත් මරන්න බෑ මේ දෙවියන් බබුන් මරුණු සහිත ලෝකෙ මාරයටවත් කිසිම කෙනෙකුට බුදු කෙනෙක්ගේ ජීවිතයක් විනාස කරන්න බෑ බුදුරජාණන් වහන්සේ සිංහනා දෙයක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන යම් රාත්‍රියක තතාගතයන් වහන්සේ සියල්ලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්බුද්ධත්තයට පත්වෙනවද යම් රාට්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානුවද. බුදුරජාණන් වහන්සේම ආවි සංස්කාර අතහැරලා සම්බුදු කෘත්ති අතහැරලා අවසන් කරලා බුද්ධ අධදිිෂ්ඨානෙන් පිරිනිවන් පාන, දවස තීරණය කරලා ස්ුව කැත්තෙන් බුදුහාදුරුව පිරිනිවන් පානුුවද මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝක, ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝක, බුදු කෙනෙක්ගේ ජීවිතයට අනතුරක් කරන්න පුළුවන් කෙනෙක් දෙවියන් අතරවත් බ්‍රහ්මියන් අතරවත් මේ ලෝක දාතුයීවත් වෙනක් ලෝක ධාතයවත් වෙන කොහෙවත් නෑ ඒ නිසා බුදු කෙනෙක්ෙ ජීවිතයේ නැති කරන්න බැක කරන්න පුුවන් එකමදේ බුදු කෙනෙක්ෙ ශරීරල් ලේටිකක් සොළවන්න පුළුවන් ඒ භයානක මකුසලයක් පංචානන්තර අකුසල් ලොලින් එකක් ඊළඟ රහතන් වහන්සේ කෙනෙක්ෙ ජීවිතේ විනාස කරන ගාතන කරන්නේ සංගබේදයකරන සංගබේදය කියන්න මේ සාමාන්‍යෙන් ගිහයකොටවත් සාමාන්‍ය කොඩි හාමුදුරුව කෙනෙකුටුවත්ං අපි කියනකොට කිෙනව අන්න හාමුදුරුවන්ට අසවලා මෙහෙම කියේලමක් කියල හාමුදුරු තරහවෙල අනේ සඟබේදයක් වුණා දන්න එහෙම හිත නොමිනිස්සු එතකොට කොහොමත් කිසිම කෙනෙක් ගැන කේලං කියනෙක අකුසලයා බොරු කියන එක අකුසලයා කවුරු හරහි හිතා මතා චේතනාව බිදෝන වන ඒක අකුසලයා ැබ පිහතුනනි සංගබේදයකේ නානන්තර යකුසලේ ඒක උපසම්පදා භික්ෂුවක් විසින් අධර්මවාදී අවිනේවාදී කරුණු පදනංකරගෙන පෝය කරන පිරිසිදු සිල්ුවත් ගුණුවන් සංඝය අතරින් තමන් අධර්මවාදී මතයක් ඒ පිරිසාතරින්. ඉදිරිපත් කරලා අර පෝය කරන සංඝයාතරින් කොටසක් වෙනම තමන්ගේ මතේන නතු කරගන්න. එතනද වි්‍යක් ප්‍රතිබල භික්‍ෂුවක්කේ කරුණු සහිතව පෙන්නල දෙනවා. ඔබේදේ කරන්න එපා. ඔබ මේදේකරනෝ සංගයක් බිඳෙනවා සංගයාාව වෙෙන් වෙනවා. මේක ධර්මේයට එකඟනෑ විනේට එකඟනෑ කියලා කරුණු සහිතව පලවෙනි වතාව දෙවනි වතාව තුංගනි වතාව දක්වා පෙන්නල දෙනවා. ඒ අවස්ථා තුනේදිම ඒවා පිළිගන්නේ නැතුව තමන්ගෙම මතේ තුළ පිහිටලා අධර්මවාදීව අවිනේවාදීව, සංගියාව වෙනම වෙන් කරගෙන ගිහිෙල්ලා එකම පෝය සීමහාවි දෙ පැත්තට බෙදිලා වෙනම පෝය කරන්න පටන්ගන්න අන්න ඒ විදිහට තමයි මේ සංග බේදෙන් නෑමති ආනන්තර යකුසලයකට ලක්කෙන් එතකොට එහම පේනවා මේක මේ සාමාන්‍යෙන් අ දේවදත්ත කියන ඉදා බුද්ධ ශාසනයේ වැඩ හිටිය මේ ස්වාමීන් වහන්සේ මේ භික්‍ෂූ විසින්ම මේ කරගත් අකුසලේමිසක් ලේසින් කෙරන දෙයක් නෙමේ ගිියෙකුට හිතන්න පුළුවන් දෙයක් නෙමේ හැබැයි අපිට පේනවා මෙවැනි දරුණු අකුසල් මේ තියෙන බලවත්ම අකුසල් පහමි තමන්ගේ මවමැරීම පියාමැරීම බුදු කෙනෙකෙ සරීරි ලේසලවීම සංගබේදය එත් රහතන් වහස නමගගේ ජීවිතය ගාතනය කිරීම එදකොට මේවා දරුණුම අකුසල්ලුනත් මෙලොව විපාක දෙන්නේ ඒක විපාක ලැබෙන්නේ ඊළඟ ජීවිතයට අපි කතාකරේ කෝමීමය විපාක කියලා මිනිස්සු අහන දේවල්ගැන දැන් ඔබ හිතන්න අජාසත්ත කුමාරය ගැන අජාසත්ත කුමාරයා මුලද කොච්චරාදරින් පුංචි කාලි නං හදා වඩාගත්තත් පාපමිත්‍රයකුට එකතු වෙලා පාපමිට්ට සේවනයත් එක්ක දේවදත්ත කියෙන භික්‍ෂුවට එකතු වෙලා තමන්ගේ පියා මරල රජකම ගන්න ඕනැ කියලා බොහෝ දුක්වේදනා දුන්න. ජකම ඉල්ලපුගමන් රජකම දුන්නා හැබැයි තමන්ගේ පිය රජතුාව පස්සේ හිර කරා කන්නනුදී හිර කරලා තිබුණ. ඔබ බිම්ිසා රජ්ජුරුවන්ට දදුක්දීපපු හැටි වදීපපු හැටි බොහ දේශනාවල හලාඇත. බිම්බිසා රජතුමාට කන්න නොදී හිරකුටියක දාලා තියල තිබ්බා. මුලද අම්මට බලන්න දුන්නා අවසානයේ ඒ දේවිය බත්මුලක් හංගගෙනයනු ඒ කහුනා ට පස්සෙේ තමන්ට කන්න දෙන්න කෑමටික ඇගේ අඹරල ගාගෙන සලුවකින් වහගෙන යන ඒකත් අහෝන තැන් කාටවත් බලන්න දෙන්න කන්න දෙන්න ෙත් නෑවතුර දෙන්නෙත් නෑ දවස් ගානක් මැරෙන්න්න බලාගෙන හිටිය මැරෙන්න්න දාලා. බිම්බිසා රජ්ජුරු සෝවාන් වෙලා එදකොට බලන්න මේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් මේ සෝවානන් වෙච්ච කෙනෙකුට මේ වදන්න තමන්ගේ පියතුමා වගේම සෝවාන් වෙච්ච ධර්මානකුලෝ ධර්මිෂටව ජීවත්වෙන බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකෙ ගිහි ශ්‍රාවකේ. හැබැයි බිම්බිසාහ රජතුමාට මොන්නම විදිහකටවත් මට මූ වද දෙනවනේද මට මෙච්චර බද දෙනෝ මංමුගෙන් පලිගන්න එවැනි සිතුවිල්ලක් හිතුවෙන. ධර්මි අවබෝධ කරගත්ත කෙනා මොන තරං කරදර බාදා ප්‍රශ්න ඇති වුනත් ධර්මීින් හිත පිහිටඕනු. ලන්න ිසා රජරු ත පහිටෝහ හැිදන් අදත් අපිට මුදම ආදර්ශය. අද බොහෝ වෙලාවට මේ ප්‍රශ්න කරදර එකපිට එකපිට මේ වසංගත රෝග කරදර රස්සාාවල ප්‍රශ්නඇති යනන ගමන් බිමංවොල ප්‍රශ්නඇතික ඉදර කන්න නැතුව ඇති. මේ කරදර එන බොහෝ දෙනෙකුට ධර්මයක් අමතකයි. කරපු පින්කනුත් මතක්කර කර බනි නෝ. අපි මෙච්චර පින්කංකර අපිටමයි මේ කරදර කෝමී වැෑ විපාකයි. ධී පූජාති එබා පන්සල්ලවට උදව කරා දන්දුන්න කෝ අපිට විපාකකය කිය බනින බොහෝ පිරිසක්කන්න. තැම් බලන්න බිම්බිසා රජ්ජුරුවන් අර හිරකොටියේ දාලා කන්න නොදී වද දෙනකොට රජ්ජුර හිතනවා බුදුරජාණන් වහන්සේ ඒ කාන්තෙන් අරහං සම්මා සම්බුද්ධයි. විජ්‍යාචන්න සම්පන්න සුගතෝලෝක විදු බුදුගුණ හිතනවා. හිරකුටේ පංචි කවුලුවකින් බලනකොට ඇතට පේනවා ගිජ්ජකුට පරවෝතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධකුටේ. ඒ දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩන ධම්මානුස්සති වඩනු. බලන්න දර්මේ තුළ හිත පිහිටඕන හැටි කරදර විපත් ඉදිරයේ ධර්මී හිත පිහිටෝ ගන්න හැටි. බිම්බිසා රජ්ජරෝ හිතනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කුච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියල දේශනා කරේ. පදිච නිසානේද මංම මේේ දුක්විදන්නේ මන් සසරි කොච්චරවත් මේ වගේ දුක්විදලා හිරගේවල්ුල ඉඳලා වදවිදලා කන්න නොතිී කොච්චරණන් සසර මේ වගේ දුක්විදල ඇද. ල් පාරவாල් කාලා වදවිදලලා පිහි ඇනු කාලා ෙිකැපුම් කාල කොච්චර සංසාරි දුක්විඳලා මැරිලඇද ඉපදීම මයි දුක බුදුරජාණන් වහන්සේ දේශනා කර ඉපදීම දුකක් ඉපදනාන ලෙඩ වෙනෝ වසටයනும் දු මානසික දුක් සුසුම් හෙලීම්. ඒ වනේද මටම වෙන්නේ. මේ ධර්මය නං ඒ කාන්තිී ස්වාක්කාතයි සන්දිිට්්‍රිකයි අකාලිකයි කළ ධර්මය ගුණ හිතනු. දැ බලන්න තමන්ට කරදර එන්න එන්න. ඒ විපත් ඉදිරියේ ධර්මය සත්ත්‍යම පේනො. ඉපදීම දුකයි. බුදුහාන්දුරන්ගේ ධර්මය කොච්චර සත්‍යයක්ද කෙල හිතන. මරණ සතිය වඩනවා. අනිත්‍ය සිහිකර. මෛත්‍රියය තුළ හිත පිහිටෙව්වා. දට ධර්මී හිත පිහිටවා ගත්ත. අවසානේ අජාසත්්‍ය වද කිය කියලවා බිම්බිසා රජ්ජුරුවන්ට වදදීලා යටිපතුල් පලල ගිනිපොකුරුඩයි නං ඇවිත් දෙවකින ඒ තරං වදදීල වදදිහිලා බිම්බිසා රජ්ජුරුවන් මරන්. හැබැයි තමන්ට මට මෙච්චරමූ අද දුන්න නේද කියලා කේන්තියක් වෛරයක් පලිගැනීම චේතනාවක් තරහක් හිතේ ඇතිවන්නේ ධර්මීම හිත පිහිටවාගෙන පනගිය නින් දෙෙන් පිබිදිිය වගේ ජනවසභ නමින් දෙව්ුලෝ පහළ වෙනවා. දීගනිකායි සඳහන් වෙනවා ජනවසභ කියල සූත්‍රයක්. අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්්‍යකුට පරොත්තී වැඩඉන්නකුට දවසක්. විශාල දිවි යාලෝකයක් මවාගෙන බුදුරජාණන් වහන්ස ඉදිරියට ඇවිල්ලා වන්දනා කරලකනො සාමීනි මමයි ජන. මමයි ජනවසභ මම දැන් සකදාගාමී වන්න මහන්ස වේෙන කිය. යි දවස්ස වලට සුදධර්මා දිවේ සභහාවට දෙවරු එකතු වෙනවා. ඒ දෙවියන් අතර මනුස්සලෝකෙ සද්ධාව දියුණු කරපපුවායි ොඳට සිල් ගුණ දහම් රැකපුයි. දහම් දැනුම තියාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරලා දෙවුලොව ඉපදච්චය. අනෙක් සියලු දෙවියන්ට වඩා ආවිෂයෙන් වර්ණයෙන් සැපේ බලයෙන් දිවියලෝක දෙවියන් අතර බැබලේනවා. සාමීනින් මමත් සකදාගාමි වන්න වීරයේ වඩනවා කියලා වන්දනා කරලා. ිය ෝක විස්තර ටික් කියලා බුදුහාන්දුරන්ට වැඳල අතුරු දහමුුන්. අර කිසිම දෙයක් මට මෙිහෙම වද දුන්නා මාව මැරුවේ මෙහෙමයි යනේ ස්වාමීනි මගේ පුතා ඔය කතාමකුත්නේ දැම් බලන්න සාමාන්‍ය කෙනෙක්න. බොහෝ කෙලෙස් සහිත කෙනාගේ හිත පිහිටන්නේ කුසල එනෙමේ අකුසලේ. තමන්ට වෙච්ච කරදර විපාත් වදහිංසා ඌූවමයි හිත හිතා පසුතැවිතැවේ කෙනෙක් කම්බුනත් කියන්න යනයේ කරදරනයේ හර වදයක්. බුදුම දුකක්. එරකොට බලන්න මිනිස්සුන්ගේ කතා බහතුළ වුනත්තියෙන්නේ කරපු පිනක් යහපද්දයක් කුසලයක් නෙමේ. අකුසලේ මහිත හිතා හිත පිහිටවන්. හැබැයි ධරමි අවබෝධ කර ගත්ත කෙන කුසලේ හිත පිහිටෝගන්න. අරවහිතෙන් අතහරින අකුසල්. බුදුරජාණන් වහන්සේ පසුවදා සංගයා රැස්කරල්ලකෙන මහනන ඒ රාත්‍රී විශාල් දිවිආලෝකයක් මවාගෙන දෙවි කෙනෙක්කාවා. ඒ දේවතාව මම තමයි ජනවස මමයි ජනවසභ කියලා මෙන්න මේ වගේ දිවියලෝක විස්තර ඇසක් කිව්වා ඒ පිරිසාතර ආනන්ද හාදුුරු ඉඳදලක්කිනො සාමීණි මට අවසරයි ඔය නං එකත් එකටම බිම්බිසා රජ්ජරම තමයි කිව. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ඉලක්හිට හිතුව. ඒ ඒ රාට්‍රී තතාගතයන් වහන් සිදිරී පෙනී හිටිය වෙන කවුරුත්න මේ බිම්බි රජ්ර තමයිකිව. ැ නවස්සබ නමින් දෙව්ලව ඉපදිලාකි එෙතකොට එහෙමනංම් අපිට පෙනු අච්චර වදීල මැරුණත් අපහය කියන ධර්මි අවබෝධ කර ගත්ත කෙන සුගතිය ගිය. ඊළඟට දැන් තමන්ගේ පියාට මෙච්චර වදදීලා කරූර විදිහට යටිපතුූල් පලල කන්න නොදී තියලා මෙච්චර වදදීල මරපු අජාසත්ත රජුරෝ ගනහිතන්න රජවනානි. දැන් සාමාන්‍ය මිනිස්සු හැමවෙලේම හිතන්නේ කෝමීවෑ විපාක. ඒ කාලෙත් අදවගේම සාමාන්‍ය මිනිස්සු අජාසත්තට හෙන වදිනකම් බලාගෙන ඉන්න ඇති. කෝමට කිසි කරදරයක් නෑනේ තාම රජකම ඉන්නවානේ. මෙච්චර වදදීල තමන්ගේ තාත්තාව මරල අච්චර වේල් වනාරාමි හදල පෝජකරපු රජ්ජුරුවන්ට නේදමූ මේේ වදීලා මැරුයි. ඔහොම කතාාවච්ච ගෙවල්ලොල ඉනං සාපකර කර කෝවිපාක කෝවිපාකකීකේ හිටපු කීදනෙක් ඇද. හැබැයි මතකතියාගන්න අජා සත්ත් මැරෙනකං හොදට රජකන් කරා හැබැයි අද වෙනකොට අපායි පැහෙනවා කල්පයක් මහානිරේ ඒක විපාකි ලැබේ න ජීවිතය නෙමයි ඊළඟ ජීවිතය ඒ ජීවිතය හොඳට හිටිය රජකං කරග දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේට අර අච්චර කරදර කරපු සංසාරම හතුරුකං කරෙ නාපු දේවදත්තගෙන හිතන් කට දේවදත්ත හාමුදුරුව ගැන හිතුවත් බුදුරජාණන් වහන්සේට ගල් පෙරලුව. උන්නහන්සේගේ සිරිපතුලේ ගල් පතුරක් ඒ ගල් දෙක ගට්ටනය වෙනකොට ගල් පතුරක් ගැලවිලා ඇවිලා සිරි පතුලි දැවටිලා ලේහැටියයක් පිරුණ එතකට බුදු කෙනින්ගේ ලේසෙලවීමතු ලකුසලයක් කරගත්ත සංග බේද කර ව කොච්චරණන් දේශනාවල මේ දේවදත්ත කරපු හතුරුවු කාං බුදු හාන්දුරන්ට කරපු නින්දා අපහස කොච්චර තියෙනවත් හ දේවදත්තත් මැරෙනකං සාමාන්‍ය අපි කියන ඉහෙන් බහින ලෙඩක් තිබබැනෑ කියද එතකොට ඒ කාලේ ඒ ඒ විදිහටම බුදුහාන්දුරන්ට විරද්ධ කංකර කර හිටියත් මැරෙනකං හොඳට හිටිය හැබයි යද අපායි කල්පයක් මහානිරේ පැහෙනවා. ඒ නිසා සමහාර කර්ම අපිට අපේ මට්ටමන් අපට කෝමයාට මේ වැෑ විපාකනෑනේ චර පවකාරයා සගයට ඉන්නවනේ. මුන්ට පෞකං කරන්න කරන්නම හරියනවන. එහෙම හිතන කියන මිනිස්ු ඉන්න. පිංගතුනි ඒ දෘෂ්ටියටාවොත් ඒ වැටෙන්න්නේ මිත්‍යා දුෘෂ්ටිට. එනිසායි ඔබට මේ කරුණු පෙන්නල දෙන්නේ සමහර කරම මෙලොව විපාක දෙනවා. සමහර කර්ම ඊළඟ ජීවිතයේ කාන්තෙන් විපාක දෙන්න. උප පච්චවේදනය. තවස් සමහර කර්ම කොට සත්තියෙනවා. ඒ නිවන් දකිනකන් හැම ආත්මිකම විපාකතිදිී විපාකදිදී විපාකතිදයන්. ආත්මසීයක් දාහක් ලක්සයක් නෙමෙයි ප්‍රමාණ කරන්න බෑ. අපරාපරිය වේදනය කර්මකය නිවන් දකිනකන් සසරේ විපාකදිදි යන කර්මතියෙන්. ඒ අතර සමහර කර්ම මේ කර්ම විපාක විශය අපිට හිතාගන්නවත් බැරිේ සමහර කර්ම කෙනෙකොට හිතෙන් පල ඕෝක පොඩි දෙයක්. හැබැයි ඒ කර්මය විපාක ආත්ම ගානක් විපාහක දෙන්න පුළුව එක අපිට තීරණය කරන්න බෑ කර්ම විෂයේ අචිින්තියයි කර්ම විපාක දේශනාවල සඳහන් වෙනවා ජාතකපුතේ සඳහන් වෙනවා එක එලුවෙකුගේ බෙල්ල කපල ආත්ම පන්සීයක් ඉපදීපදිී බෙලි කැපුුම්කාපු සිදුවී. එතකොට එක එලුවගේ බෙල්ල කැපුේ ඒක විපාක ආත්ම පන්සීයක් ඉපදීපදී බෙලි කැපුම් කන්න වන. සමහර කර්මතියන ආත්ම පාන්සීයක් දාහක් බිඳවල තමයි. ඒ කර්ම විපාක ගෙවෙන්. ඒ නිසා මේ කර්ම විපාක විශ්‍යය අචින්තියයි. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ උදේ හවස හිතන්. මේ කර්ම ගැන බොහෝ දෙනෙ හිතනව නං අකුසල් වලට වැටෙන්න්නේෙනෑ. නිතර හිතනකොට මතක් කෙනවා මං මේ වැරදි වැඩේ කරුත් මං මේ වැරදිදේ කිව්වෝොත්. ම මේ විදිෙට ජවතු නොත්. මේක විපාක මටම සසර අරගෙනයන්න වෙනවා කියලා මතක් කෙනවා. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා අස්සදායාද. තමන් යම් හොදක් හෝ නරකක්කරොත් ඒක විපාක තම්ම සසරි ගෙනියන කියන එක තමන්ට නිතර නිතර සිහි වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙ කකුසල්වලින් වලකෙන්. ඊළඟට අපි තේරු ගන්න උත්සාහ ගමු දැන් මං ඔබට විස්තර කරේ මේ කර්ම විපාක විශේ. සමහර කර්ම මේ ජීවිතය විපාක දෙනවා සමහර කර්ම මේ ජීවිතය විාක දෙන්නෙම නැතුව ඊ ළඟ ජීවිතය විපාක දෙනවා. සමහර කර්මතිනො නිවන්දකිනකම් විපාක දෙන. ඔයා අතර ඔ බහලා ඇතින් මෙහෙම කොටස. අහෝසි කර්ම. එදකොට මේ වචනි ගැන සමහරය හිතනවා නික නිගාන පවහෝදනවා වගේ කරපු කර්ම අහෝසි කරගන්න පුළුවන් කියලා. එක්ක කරපු අකුසල් පිනකින් හන්ඩ පුළුවන් කියලා හිතනා ඇත්තින්න. අහෝසි කර්ම කියලා ධර්මය විස්තර වෙන්නේ. ම දෙයක් නෙමය අහෝසි කර්ම හැටියට පෙන්නන්නේ. ධර්මාවබෝධයක් එක්ක විපාක දෙන්න පරිසරයක් නැතිවීම තුළ අහෝසි වෙලායන් දැන් අපි ගමු කෙනෙක් මේ ජීවිතේ ධර්මය දියුණු කරලා හොඳට ධර්මයේ වඩල සවාන් පලේට පත්වනා කියලා සෝතාහපන්න පලේට පත්වන ඒකෙන උපරි මාත්ම හතායි උපදන්. නතේ බවන් අට්ට මංාදයන් ස්ෝවාන් ච්ච කෙනෙක් අටවෙනි භවයක කිසිම විදිහකින් උපතක් ලබන්නෑෙන ආත්මහතය සංසාර්ගමන අවසන් වෙන. එතකොට ඒ කෙනා සසරෙ කරපු කර්ම හෝ තව ආත්ම ගානක් විපාක දෙන්න කර්ම තිබුණොත්. ඒ සියල්ලු කර්ම සෝවාන්වීමත් එක් අහෝසි වෙලායනවා. ඊළඟට සෝවාන් වෙනවත් සමගම අපායගාමී සියල් වකුසල් අහෝසි වෙනවා. සෝවාන් වෙච්ච කෙනා කිසිම හේතුවකින් සතරාපාය උපදින්න මොනම විදිහකි. එයා අපායින් සදහටම මිදිච්ච කෙනෙ සෝවාන වෙනවත් එක්කම අපායි මිදිලන්න. අපායගාමි අකුසල් සියල් අහෝසි වෙන අන්න අහෝසි කරනු. ඊළඟට යම් කිසි කෙනෙක් මේ ජීවිතේ තවදුරටත් වීරය වටලා සකදාගාමී කෙන මාර්ගඵලය ලබන. එයා කාමලෝක එක වතාව යුපදන එතනින් සංසාර්ගමන අවසන් කරන. එතකට එතනින් එහා විපහක දෙන්න තිබ සියලු කර්මයහට අහසි වෙනවා. තවත්වීරිය වඩල පින්වන්ත කෙනෙක් අනාගාමි වෙන. ඒ අනාගාමි වෙච්ච කෙනාට මුළු කාම ලෝකෙම විපාක දෙන්න තිබබ සියලු කර්ම අහෝස් වෙනවා. එය උපදින්නේ සුද්ධාවාස කෙන බමලෝව කාමලෝකන මේ බ්‍රහ්ම තලයක. එහෙදිම පිරිනිවන් පාන. සුද්දාවාස බමලෝ මෙයා පිරිනිිවන් පාන අයි කාමලෝකෙටෙන්නේෑ. එතකොට එත්තනින් මෙහා විපාක දෙන්නේ අම්තා කාමලෝක හෝ කොහෙහරි කර්ම තිබුුණ ඔක්කොම ප්‍රාණය වෙලා හෝසි වෙලාය. මේ ජීවිතේම මහා පින්වන්ත කෙනෙක් සසර ගමන අවසන් කරලා රහත් වුණු. බුදුහාදුුරු ඒ රහතන් වහන්සේලාගෙන පෙන්නන්නේ කීනම් පුරාණ පැරණි කර්මශ්‍යය කරා. ඉඔක්කුම අවසන් කරා. නවත් නත්ති සම් බව අනාගතයේ භවයක්වෙෙන නිසායෙමත් අලුතෙන් කර්මහදන්නෙත් නෑ. විරත්ත චිත්තා ආයතිකේ බවස්මින් අනාගතති ආයමත් භවයක් පිණිස කර්මහදන්නේන්නේ හරියට තේකීන බිහිජා අවිරුල් හිච්චන්ද. බීජයක පැලවෙන ස්භාාවෙන් නැති වුණ වගේ. අප දන්නවා මුං ඇටක් මෑටයක් වී ඇයටයක් මොකක් හරි පැලවෙන දෙයක් ගැන හිතන්. එතකට පැළවෙන ස්භාවෙ තියන බීජයක් නම් පොළොවෙතියල වතුර පස්වලින්මහල පෝර වතුර වැටෙනකොට බීජ පැලවෙන. හැබැයි පැලවෙන ස්භාවේ නැතිවෙච්ච බීජයක් තියෙන කිය අපිගම මොකක් හරියෙමුං ඇටේ මෑටේ කෙනෙක් මේක රත් කරලා කර කරලා පුච්චලා එක්කෝ මොනවිදිහට හැබැයි බීජය පේන තියෙන වැටේ නමුත් මේක තෙල් වොල බැදලගත් එකක් හරි මොනව හරි පැළවෙන ස්භායි විනාස කරලා තියෙන. එදකොට පැළවෙන ස්භාවි විනාසකරපු බීජයක් පොළ වෙතියලා අපි කොච්චර පෝර දැම්මත් පස්වලින් වැැහුවත් වතුරු දැම්මත් එක පැලවෙන්න ඇයි පැළවෙන ස්භාව නඇති වෙච්ච බීජ වගේ තමයිකන රහතන් වහන්සේලා ඇහැට පේන්න ඉන්නවා ඇස කණනාසේ දිවකය මනස තියනවා හැබැයි ඒ ආයතනහයි මුොල් කරගෙන අවිද්‍යාව තන්හාාව හටගන්න නෑ සංසාර ගමන හැදන්නේෙනෑ පටි්ච සම්පාදය සකස්වවෙන්න ඒ ගමන නිරුද්ධ කරපු කෙන උන්වහන්සේලාගේ සසර ගමන නිව්බන්ති දිහිරා යථහායම්පදීප පහන් සිලක් නිවිලගයා වගේ එතනම උන්නවහන්සේලාගේ කය බිඳී යනකොට එතනව නිවිලෑනු. ආය වෙන කොහේවත් අතන ගියා මෙතන ගියා එහහි පපදුා තව තැනකට කර්මගෙනෙක් එහම තැනන එතනව නිවිලෑනු පහන් සිලක්්නිවි ලගියාන. තියඒනිසා ඔය විදිහට බුදුරජාණන් වහන්සේම මේ කර්ම විපාක අපි සසරේ කරපු කර්ම විපාක අහෝසිකරගන්න පෙන්න්නපු එකම මාර්ගය කම්ම නිරෝධගාමනී ප්‍රතිපදාව කියන්නේ ආර් අෂ්ඨායින්ක මාර්ගයට වෙන මාර්ගනය ර්ම නිරෝධගාමන ප්‍රතිපදාවේ අපි රැස්කරගත්ත කර්මයන්ගෙන් විපාකවලින් බේරෙන ආරක්ෂාවෙන ඒවා හෝසිකරගන්න ප්‍රතිපදාව තමයි ආර්යෂ්ඨායික මාර්ගෙම වැඩී. ඊළඟට පින්නතුනි අපි සමාජයේ තුළ අප ඇස්සොල්ලට පේන දෙයක් අපි නිකං හිතම සාමාන්‍ය ගත්ත හම. ඔබ නිකන් සාමාන්‍ය සමාජ දිහා බලනකොට අපිට අපේ රටේ ජීවත් එනමනිස්සු ලෝක ඉන්නමනිස්සු අවට බැස් දෙගෙන් දකින. මේ සමාජ දිහා ගත්තහම අපිට මෙහෙම දෙයක් බැලූ බැල්මට පේනවා. සමහර වෙලාවට මහා දරුණු අපාධ කරන මිනිස්සු ඉන්න පුළුව එම නිස්සු මොන ක්‍රමෙන් හරි නීතියනු රිංගන්න පුළුවන් තැන් තිබුණොත් කොහෙ හරි රිංගෙන යන ඔහෙෙන් හරි බේරෙන් ක්‍රම හදාගන්න. එතකොට ඒ අ ඒ පැත්තෙනු රැකවරණ හදාගන්න. ඟට කරන්නම එක්කෝ ජඩකං ව්‍යාපාරයක් පටන්ගත්තා නොය සල්ලාලකං සුරාව සූදුව මත්කොඩු මද්‍රව මේ හැම දෙයක් එක්කම මිනිස්සු දන් නොමේ කෙනම් මෙහෙම කෙනෙ. හැබැයි පෙනුමෙන් ගත්තා සමහරලාවට බොහොම ලස්සනා රත්තරම්පාටයි සල්ලි තියෙනවා සීවකව ඉන්නවා බොහොම බැලූ බැල්මෙන් පෞර්ෂවත් හැබැයි ලෙඩක්්දුකක් කරදරයක් නැතුව අක්කුසලුත් කරගෙන සමාජය හොඳට ඉන්නව පේනවා. එදකොට මිනිස්සු සාමාන්‍ය මිනිස්සු මේ අයි දිහා බලාග නිදල හිතනවා බලාපල්ල කොර පෞකාරයට හරියන් හැටිය. කෝ කිසි විපාකයක් නෑනේ. මේ මනුස්්‍යය මෙච්චර වැරදි වැඩ කරලත් ඔය ඉන්න හොඳට කෝ මේවැෑ විපාක කියලා එහෙම දෘෂ්ටියකට ආපු ගමන් කරන අකුසල්වල්ල විපාක නෑ කියලා දුෘෂ්ටියකට එනවා එක මිත්‍යා දුෘෂ්ටියන්. ඒක වෙන්න මේ විදිහටයි. කරමයානුව දලපලා තේරුම්ගන්න ඒ තමයි මේ සසරි අපිකරපු පිම් පවවල විපාක අපි ගත්ත හම අපේ ජීවිතවල සංසාරකරපු පිම්පව් මේ දෙකම රැස්වවී විපාක දිදිී යන සංසාර ගමනක් මේ තිේ අපහිතම යම් සාමාන කෙනෙක් ගැන ඔබහිතන් කෙනෙක්කන්න අකුසල්ම කරන පෞකම්ම කරන කෙනෙක්කින්. මේකෙනා වැඩිපුරම්ම පංච දුෂ්චාරිතයන අකුසල් කරන පෞකං කරන කෙනෙක් කියල හිතන්න හැබැයි ද හිට රියේ මිනිස්සු පිණුත් කරනවා. එක්කෝ සමන්ගේ ගෙදර අමුදරුවන්ට හරි සලකනු ඉදර බල්ලෙක් හරි ඇතිකළ සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම සීයක් කානිසංස ලැබෙන පිනා. එක්ක ගෙදර වැඩකරන මනුස්සෙකුට හරි තමන්ගේ කියනේ උන්ට හරි සලකනු සමාට වෙසක් පොසොර්ණයනකොට බොරුවට හරි නමගගන්න හරිකම් තොරංගහනවා දන් සැල් දෙනවා හැබැයි ඒතුළ පින් රැස්සේ නොනැතින අපි හිතමුල් ටිකක් ජීවිතේ සාමාන්‍ය අපි තේරුම් ගන්න ඔබට මම්ම ප්‍රමාණ කියන්නේ අප තම සීයට දහයක් වගේ පින්කරගත්ත කෙනෙක්කන්න හැබැයි සීයට අනුවක්ම අකුසල්ලොලින් පිරිච්ච පවකාරය දැම් මෙහෙම කෙනෙක් මරණසන්න වෙනකොට මෙයාගේ ජීවිතේ දැම් බලවත් වෙලා තියෙන අකුසල් පැත්ත බලවත් වැඩි සීට අනුවක් තරම් අකුසල් බලවත් වෙච්ච කෙනෙක් මේ අකුසල් බලවත්කම නිසා මරණ මං්චෙකේ අහුසල් මතු වෙලා මෙයා මරණින් මත්ත වැටිෙනු අපායට. මතගතියා ගන නිරේ කියලා කියන්නේ අපායි කියන්නේ පින විපාක දෙන්න තැනක් නෙමෙයි. අපායි කියන්නේ අකුසල් විපාක දෙන්න තැනක්. නිරේට වැටනට පස්සේ සමහර නිරි සත්‍යයන් ගැන බුදුහාදුරන්ගේ දේශනාවල සඳහන්ගෙනවා මහනේනි. ඒ නිරේ උපදින සත්්‍යයන් අපායිෙන් අපායිට වැටි වැටී කල්ප ගනම්. මහානිරයේ දුක්කිහිඳල දුක්හිඳල තවත් නිරේකට ලෝකුම නිරයට වැටින්. ඒක දුක්කිඳලලා දුක්කිඳලලා දුක්කිදල තවත් එක් අසිපත් නිරේ කුක්කුල නිරේ උනුවල්ලු නිරේ ඔයවගේ අපායිවල් ගොඩා ගැෙන දේශනාවල තියෙන. මේ අපාහිෙන් අපහහියට වැටි වැටි දුක්විඳවිද දේශනාවල තියෙනවා මහනිනි අකුසල විපාක ගෙවෙනකං චුතවීමක් නෑකින්. තමන්ගේ කැත්තිෙන් ආපහො වෙන්න බෑ. කර්ම විපාක ගෙවල ගෙවලා ගෙවලා, ල්ප ගානක් හරි අර කරපු විපාක ගෙවල් දැංගඔබ හිතන්න කල්ප ගානක් හරි අපායිම පැහහි පැහහි දුක්විඳවිඳ ඉන්නකොට අර සසරය කරගත්ත කර්ම ජීවිතය කරගත්ත කර්ම ගෙවිලා 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 ඒවෑ විපාකත් යම් කාලෙකද ගෙවිලා අවසන්වේගෙන යන කාලයක් කියෙනවා. දැන්ඒ අකුසල් ගෙවිලා අවසන් වෙනකොට දැම් බලවත්ව තියෙන්නේ අරකරපු පින්ටික දැම් බලවත් ඇයි අකුසල් කල්ප ගණන් දැන් අපායි ගවලයි ඒ පින මතුවෙලා මෙයා අපායින් චුතවෙලා මනුස්සලෝකකට එනම් මතකතියා ගන දැන් උඩට එන්නේ අපායි කල්ප ගනන් අකුසල් ගෙවල එන්නේ දැම් බලවත් පින කර්මටික ගෙවලා එන්නේ. එහෙම කෙනෙක් මනුස්සලෝකෙට එනකොට උපපදින්නේම බොහොම ලස්සන තැනක උපද ස්ුරූපෙන් ගත්තන් ලස්සනයි. පුංචි කාලෙ දං රත්තරන් තොටිල්ල නලවන්න සැප පහසුකං හැම දේම ලැබෙනවා. ඒළඟට ව්‍යාපාර පටන්ග්ඩ පටන්ගන්නදී හරයනවා. සල්ලි උතුරනෝ. සමහරලාවට දුරාචාර ඒ හැම දේකින්ම බලාගනින් නැදදි දියුණුුවෙනු. දැන් සල්ලි තියෙනවා ලස්සන තියෙනවා පෙනුමතියෙනවා පරිවාර සම්පත්ය මේ හැම දේම ලැබෙනවා දේස පාල ලය කියන්න පුල හැම පැත්තක් දැන්දව. ඇයි අර සසරෙ කරපු පින්ටික මේ මනුස්සලෝක ඉන්න කෙටි කාලේදි දැ මතු වෙලා හොඳට විපාක දෙන කාලය. හැබැයි මතකතියාගන්න දැම් මනුස්සලෝකද මේ මොන සැපසම්පත් ලැබුණක් මෙයා කොහිදං ආප කෙනෙක්ද. කල්ප කනන් අපායි දුක්විඳ ලාපු කෙනෙක්. එයාගේ සංසාර පුරුද්ධ විඤ්ඥාණය පුරුදු වෙලා තියෙන්නේ කුසලේකට පිනකට නෙමේ අකුසලේට. මේ විඤ්ඥානය යන්නේ සංසාර පුරුදුත්තෙක්ක. එයාගේ සසර පුරද්ධතියනෙ දුරාචාරයට, හොරකංවුවලට ජඩකංගුවලට වැරදි වැඩවලට පාපමිට්ට සේවනයට සල්ලාලකමට සංසාර පුරද්ධ තියනේකට. එදකොට එවැනි සසර අකුසලට නැබුරු වෙච්ච විඤ්ඥානයක් තියෙන කෙනා මේ මනුස්සලෝකේදි මොන්න තරන් සැපසම්පත් තිබුණත් සංසාර පුරුද්ධට අනුව විඤ්ඥානය කුසලේට නෙමේ හැරෙන්නේ අකුසලේට. කෝටි ගණන් තිබ්බත් කරන්නීමම ජඩකම්න්නයි. සල්ලිත් මොවා තිබනත් පටන්ගන්නෙම දුරාචාර ව්‍යාපාරම ඒවටමයි හිතයන්නේ. කොච්චර තමන්ට ආදරණය බෙරිදක් දරුව කවුරු හිටියත් සල්ලාලකම යනග එක ොරුද්දක් වෙනවා. එදකොට මේ වගේ දුරාචාරය මේ හැම්ම දේකටම යෙදෙනකොට හැබැ යර හැම සැපසම්පතක්ම තියෙක්්ද දුරාචාරය දෙෙන. දැම් මේක බලාගනන්න මනුස්සයකුට පේන්නේ අර පෙර සංසාර ගැන පේන්නෙත්න අපාහිටම කතා දන්නෙත් නෑ කට අපිට පේන්න මේ ඇස් දෙකෙන් දකින මේ අවුරුදු කිහිපයක් මනුසලෝක මේ වැජබිලා ඉන්න ටික කාලයක් විතර අපි දකිේ. එදකොට එහෙම කෙනෙක් දිහා බලාගෙන ඉඳලා. කර්මී ගැන නොදන්න කෙනෙක් හිතනවා බලාපල්ලක මේ පව්කාරයට හරියන්න හැටිය. අච්චර පව් කරන්න කරන්න වැජබෙනවානේ. කෝම්මුන්ට කිසි කරදරයක් නෑනය කෙල හිතනවා. එහෙම හිතපු ගමං ඒ දුෘෂ්ටියට ආපු ගමං ඔබ වැටෙන්න්නේ මිත්‍යහා දුෂ්ටයකට. කරන? පවවල විපාක නෑ කියන දෘෂ්ටියට ආපු ගමන් ඒක නියත මිත්‍ය දුෂ්ටිය ඔන්න නොත්තන වරදින අපිට. ඒළඟට පිංගතුන ඒකෙ මනි පැත්ත මේ දිහට තේරුන්ගන්න. හොඳ කරන මනුස්්‍යයාට මයි මේ කරදර. බොහෝ වෙලාවට අද ඕන තරගවල්ලොලොයි වචනය ඇහනවා ඇති. ඒළඟට අදහිතන් හැමෝටම මේ ප්‍රශ්න කරදරම මේ ලංකාවන්න ඔබටවත් මේ අපි කීප දෙනකුට වෙච්ච දෙයක් නෙමයි. මේවට ධර්මය කැන කාල වි පත්ත. මේක ලෝකහිටම සිද්ධ ච්ච දෙයක් සමහර කාලේන එක්කු වසංගත රෝගවෙන්න පුළුවන් පුළුවන් යුද ඇති වෙච් කාලක ුද්වලට ැදි වෙච්චමනිස් උබ බලන්න පලව ලක යුද්ධ දෙවනි ලක ුද්ධාතර ඒවට මැදි වෙච්ච මිනිස්සු කොච්ට දුක්න්නද. අපේ රටේම උබහිතන් බැමනිිතියාසාහය අවෞුරුදු දොළහක විශාල නියගයක් සාගතය ඒ කාල රහතන් වහන්සෙලා ඉන්නම් වැඩ හිටිය. එදකොට ඒ කාල ජීවත් වෙච්ච හැම මනුස්්‍යයාට මේ දුක පීඩාව කාලයක්ත් එක්කේ විපත් එක්ක ඒවා විඳින්න සිද්ධවෙල් තිඒ වගේ බොහෝ දෙනෙකුට කරපු පින්කංගැන් සමාරුට හිතරව ඇති පිංකරාට වැඩක් නෑ අපිටමයි මේ කරදර කෝ අද අපිට කොච්චර කරදරද කියලා එහෙම හිතනයින්න ඊළඟට අපි ගමු සමාජය තුළ සාමාන්‍ය අපි ඇස් දෙකට පේන දෙයක් ඒ තමයි අපි දන්නවා අහිංසක දුප්පත් අසරණ මිනිස්සු න්න. සමමාජිතුල සමහර ගංගුල අම්මලගත්ව. ඔබෝයි අටමස්ථන ළඟට වර්ණ ලි සෑයි ශ්‍රීමා ෝධිය ලඟට ගිහිම් බලාගෙන හිටියොත්. සමහර අම්මල ඉන්නවා ඈත පැතිවල්. බොහෝම දුප්පා අසරනයි. ඒ ඇවිල් අර ගහක්්‍යයට එලි මහනේ එක්කො පැදරු කෑල්ලක්. ඉටරේදි කෑල්ල බොහෝ වෙලාවට යික පත්තර කෑල්ලක් එලාගෙන ඔය ගහක්යට නිදාගන්න. උදේ පාදර නැට ගෙල් රුවන් ලි සෑල්ළ වාඩ ලා පිරික් කියිය. ඩකිනනෙකට ටැප්පෙකට ගිහිල්ල අතුරට ිකක් බොනු. කවරු හරි කෑම පෙදවා දක්කොත් ගිල්ල මොවාහරි දෙන දෙයක් රගෙන කාලා මෙන්න ආය ගිහින් ශ්‍රීීමාබෝධියලක වාටලා පිරික් කියෙන බුදුන් අදින්. ඔය අටමස්ථාන වැඳල සතියක් චතර ඉදර සමාල්ලාට බසිකයන්නවාහල්ලිනේ හැ පයිංය අම්මල න්නවා. එදකොට මේ වගේ ජීවිතයේ නිතරම සද්ධාවෙන් බුදුන් අදීනවා පින්කංකරනවා දන්දෙනවා. අපි දන්නවාේ සමාජය තුළ අපි බොහෝ ලංකාපුරා බණ කියලා වැඩ සටහන් කරලා මිනිස්සු ඇසුරු කරලා ගං නියංගම් මේ රටපුරා හැම්ම තැනම අපි බණකයක යනකොට ඒ මිනිස්සුන්ගේ ජීවිත සද්ධාවතියන පින්කංකරන බොහෝ අයගේ ජීවිතවල ස්භාවේ. සමහරු දන් දෙන්නේ පන්සලට දානෙටික දෙන්නේ තමන්ට කන්න තිබිලනෙමේ. ගෙවල්ඔොල ඔබ හොඳට හිතන්න සාමාන්‍ය ගෙදරක. ොකු පහොත් හල පලැන්තියගේක නෙමේ සාමාන්‍ය ගෙදරක කණබොන හැටි ඔබහිතන් අපි කන හැටි ලිපාදනී කියල මිනිස්සු කියනවා. සාමාන්‍ය ගෙදරක කන්න බොන්නේ එක්කෝ එ වේලයි සමහරු ගෙදර කෑමටික හදන්න. දවල්ට එක්ු ඒ රත්කරගෙන කෑවයික්ක සහරු දේට කෑවට පස්සේ ආයකරන්නෙක්ක රෑටඒ එක රත්කරගෙන ඉතුර වෙනද කෑමටිකක්හනෝ. ගෙදර උපරරි මෙක්ක එක්ක වෑන්ජනයේ සමට වවැෑන්ජන දෙයි. සමහල්ලාට බත්තෙකට ලුණු ගෙඩියක් තියාගෙන ලුණු අතුර ටිකක් කියගෙන් කණමිනිස්සුයින්. හැබැයි ඒ මිනිස්සුම පන්සලට ධානනිටිකාරගෙන යන්නේ. කෝම හරි වෑන්ජන තුන හතරක් හදාගෙන. පෙහෙල් ඇවැරියයක් හරි. තව මොන හරි කඩෙෙන් හරි පලතුරක් හරි අඩ ගානි කිරහිහටියයක් හරි ගන්නපුුවන්න ඒකත් අරගෙන. හොඳට වෑන්ජන හතරක් පහක් එෙක් ධානිටිකරගෙන ගිහිල්ල පන්සලට පූජ කරලා ගෙදරඇවිල්ලා. එක්ක තියෙන දෙයක් කාලාල දංකුරටිකා සූරගෙන කාලගෙවල්ල ඉන්නවා. තමන් කනුවට වඩා හොඳට දන්දිෙන මිනිස්වයින්. සමහට තමන්ගේගේ තෙමෙනවා වහලි තෙමෙනවා. ගෙදර නිදාගන්න තැනක් නෑ. හැබැයි පන්සලේ ධර්මසාාලාවට ටයිල් අල්ල නොවකී වෝත්. බුදු මැදුරට ීට්වහනවකිී වෝත් නයි වෙල හරි සීට්ටිහක් කරන්දෙන්. ගෙදර මැටිටිකගාගන්න විදිහක් නැතුව ඉන්නවා. දර සිමන්ති දාලාලත්න හැබයි පන්සේ ටයිල්ලන්න ටයිල් කටයක් හරරි අරන්දෙ. එහෙමිනිස්වා අපිදන්න. එෙදකොට එවැනි අයගේ ජීවිත කතාාව හොඳට එබිල බැලුව සමහරලාවට හරීයට කරදර ලෙඩරෝග එක්කෝ හේන් ගෙවල්වලට කරදර නායයනවා ගෙවල් කඩාගෙන වැටනවා ගහක් කඩගෙන වැටනත් ගෙදරට වැටෙන්නේ පාරක ගියත් එක් මොක් හරි කරදරයා මොක් හරි විපතක් එක්ක හොරහතුරෙක් සතේක්ගෙන් හරි වලිය කැවිල්ල හරිගේ කරලායනවා එතකොට මේ වගේ හරියට කරදර විපත්මීමිනිස්සුන්ට. එදකොට ඒ අයගේ මෙලව අපිට පේන්න මේ ඇස්තිකෙන් දකින මේ මනුස්ස ජීවිතය ඉන්න ටික කාලේ. ඒ අයි දිහා බලාගෙනී දලා කෙනෙක් කියනවා බලාපල්ලක්ක මේේ හොඳදට ඉන්න මිනිස්සුන්ටමන මේ කරතර කෝ මේ මිනිස්සුන්ට මේ කරපු පින් අංගොල විපාක ඔය මනුසේ අදන්න දවසහින්ඳ පන්සලේයි බෝධිය ලඟමයි. චෛත්‍ය වටේ මයි කියනවා. මනුසටමට මේ කරද රොක්කො. ඔය දෘෂ්ටියට ආපු ගමන් ඔබ හිතන්න දැංහිතටැවිල්ල තියෙන්නේ කරන පිනේ විපාක නෑ කියන දෘෂ්ටිය. පින් පව්වල විපාකයක් නැත කියන දුෂ්ියට ආපු මන් ඒ වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ ඔබ තේරුම් ගන්න මේ විදිහ ොකද අපිට මේ කරම විපාක විශ්්‍යය අචින්තියි. යම්මට්ටමින් හරිම මේ බුද්ධ දේශනාක ගලෆල අපි මෙහම තේරුම් ගත්තේ නැත්නං අපි නියත මිත්‍ය දෘෂ්ටික මතවවාදලට වැටෙන. පිහතුනේ ඒ ඔබ තේරුන්ගන්න මේ විදිහට. පංකරණයගේ ජීවිත මේ අපි විඤ්ඥාණ සංසාර පුරුදුත් එක්කයන්න. අර අකුසල් කරන කෙනගේ විඤ්ඥානය අකුසලේටම අනුව සකස්වවී සංසාර යනවා වගේ. සතරාපාහිටම නැඹුරුවෙල අපාය මහගෙදර කරගෙන අකුසල පුරුදු එක්කම යා සසරය යනවා. පංකරන කෙනගේ විඤ්ඥානය පුඥ්ඥූප ගංහෝති විඤ්ඥාන පිනට නැඹුරු වෙච්ච පිනට සකස්වෙච්ච, පිනත් එක් බැඳිච්ච ්ඥානයක් සසරයන්නේ. එයාට හැම උපව පං හැම වෙලා දන් දෙන්න පිනක් කරන්න සේලඩාකින්න ඒකටමයි හිතපුරුද්ද. දැන් ඔබ හිතම මෙහම අ අපි අර කලින් උදාහර නෙද හිතුවා වගේ අපි මේ සංඛයාලයකනගන්න උට තේරුම් කරවන්න. අපි හිතම කෙනෙක් න්නවා ජීවිතයේ සීයට අනුවක්ම පිම්ම කරන කෙනෙක්. හොඳට පන්සීටඩාකිනවා බුදුන් අදීනවා තුන් සූට්‍ර කියයාගෙන බදුන් ඇඳගෙන දන්දීගෙන න්න තියෙන බත් පත හරි සතෙකුට හරි දන් දෙෙන බෝම සිල්වත්ගුණුවත් සීයට අනුවක්ම ජීවිතය පින්කරපු කෙනෙ හැබැයි මතකතියාගන්න සුවාන් වෙලා නෑ කියන්නේ අකුසලුත් කෙරෙනම් තරහ යනවා කේන්තියනවා ඉරිසිියාව ඇතිවෙනවා අනුන්ගේ දේවල්ෝට ආසාාව ලෝභකම ඔය අකුසල් මේ අකුසල සිතුවිලි හිතේ නැතුව නෙමේ එතකොට සීයට දහයක් කියලා හිතම් පොඩ්ඩක් ීවිත අකුසලු ටැස්ේ ක ේන්තියනවා තරහා යනවා කාට හරි බින්න හිතෙනවා තමන්ටමාය අනේ මටින් අකුසලයක් කුණානේද කියෙලායි මතා අයතතින් සංවරයට නවා අපිහිතම එහෙම බෝම ගුණ හපත් කෙරීම දැන් මෙහෙම කෙනෙක් මරනාසන්න වෙන කොට පින බලවත් සීයට අනුවත්ම පින්ම කරපු කෙනෙක් වැඩිපුර අවස්ථාවතියන්නේ සුගතියට දිවිය ලෝකවට ආසන් අකුසලයක් මතු නැත්නං ඒමොහොතේ ඒ කෙනාට ලවත්වෙලා මරණම් මත්තේ දිවිය ලෝක උපදනීම දැන් හිතන්න දෙවුල්ලොව ගියාට පස්සේ දිවියලෝක කියන්නේ අරකරපු අකුසල් චුට්ට විපාක දෙන්න තැනනමේ දිවියලෝකවල අකුසල් විපාක දෙන්න දෙවුල්ලවර්ති බලවත් වෙන්නේ පිනේ විපාක. සියයට අනුවක් තරම් පින්කරපු කෙනාගේ ජීවිතේ දෙවුල්ලොවින් දෙවුල්ලවට සැපවිාක ලබනු. සමහර දෙවවුරු ගැන දේශනාවල තියෙනවා කල්ප ගණත් දිියලෝකෙ සැපවිඳන. චාතුන් මහා රාජික දෙව්ලව ඉපදිලා සම්පූර්ණ දිවිආයුස ගවල. එහෙෙන් චුතවෙලා යාම දිවියලෝක, තුසිත දිවියලෝකෙ, පරණම්මිත වසවර්ති තෞතිසාාව, ඔය දිවියලෝක හයේම දෙව්ලවින් දෙව්ලෝට, සමහර අයි ගැන තියෙනවා කල්ප ගනම් මනුසලෝකට වත්ෙන් ඇතුව දෙව්ලවින්, බඹලවට බමලවින් දෙව්ලුවට දිවිය බ්‍රහ්ම ලෝකෝලම සැපසම්පත්තුවන්ද කිය. එදකොට මේ වගේ සසර යාර පින බලවත් නිසා මනුස්සලෝකෙ දිකරපු එයා දිවියලෝකෙන් දිවියලෝකෙට බොහෝ කල් අපිහිතම කල්ප ගාවනක් දිිය ලෝකෙ සැවිදිෙන වගේ දැන් දෙවුලවත් කාලයක් යනකොට අරකරපු පිංවල විපාක ගෙවිලා ගෙවිල් අවසන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනාවත්තින පුබ්බ නිමිත්ත සූත්‍රයක් කියලා එයාගේ පිනේ විපාක ගෙවිල් අවසන් වෙනකොට දැන්යාට දිවියලෝකෙ ඉන්න ඉන්න කියලා වැඩටනේ යාගේ පින අවසහන් වෙලාය එතකොටයා පැලඳගෙනන්න දිවිය මල්මාලා පරවන්න පටන්ගන්නවා කිය. දිවිය සලුපිලි කෙලුටේනු දිවිය විමානවල සිත්තලවන්න නැතව යන දෙවන්ගේ දිවේ ශරීල්ලවර ප්‍රභාස්ර ගති අඩුවේ ලත් දුරු වර්ණ වේගෙනයනු. එතකොට අනිත් දෙවරු කියනවා කියනවා පිින්වත තෝ බොෝ සුගතින් ගච්ච බයික්මට මනල හිත පිහිටවන සුගතියටය. සුගතින් ගන්තුවා සුලද්ද ලාබන් ඔබ මනුස්සලෝකට ගිහිල්ලා උතුන් ලාබේ ලබන්න. ඒක තුළ ස්ථාවර වෙන්න කිය. බුදුරජාණන් වහන්සේ කාරණය ගැන විස්තර කරනවා මහනේනි දෙවියන් මනුලවට ගිහිල්ලා උතුන් ලාබේ ලබන්න කීවේ තිසරණය පිහිටන්. ඒක තුළ ස්ථාවර වෙන්න කියන්නේ සූවාන් වෙන්න කියන කාරණේ. එදකොට දෙවියලෝකෙ පින ගෙවල චුත්තවෙන් නාසන්න. රන්ට අනික් දෙවියන් කියන ඔබ ඉක්මනට මනුලව හිත පිහිටවන් මොකද දැන් අකුසල් මතුවන වෙලා පින ගෙවිලාවසානයි. දිවියලෝකෙන් ඊළඟට පහලට වැටුන්න තකුසල් බලවත්වෙලා වැටන්න තියෙන අපායිත. ඒ අපායටට නොවැට බේරෙන්න්න තියෙන තැන ඔබ ඉක්මන්ට මනුසලෝක හිත පිහිට වන්න කියලා. එහෙට ගිහිල්ලා ඉක්මනට තිසරණයේ පිහිටගන්න. උදට පින්කරන්න කුසල් වඩන් ඔබ ඉක්මට සෝවාන්වෙන් ආයමත් දෙවියන් අතට පින්කරගෙන එන්න කියලා ඒ දෙවරු මරණාසන්න මොහොතේ අර චුතවේ නාසන්න දවොතාවට උපදෙස් දෙනවා. දැන් අපි හිතම එහෙම කෙනෙක් දෙවලෝකෙන් චුත වෙලා මනුලොවටේ නො දැන් එයා එන්නේ මතකතියාගන්න පින ගෙවලා එන්නේ කල්ප ගණන්හෙ පිනේ විපාක ගෙවල මනුස්සලෝකෙට එන්නේ අපාහිට නොවැට යන්තම් මනුස්සලෝකෙට එන්නේ අකොසල්ටික මතු වෙලා එන්න. එයා මනුස්සලෝකෙ උපදින්නේෙම දදුප්පත්ම දුප්පත් තැනක. ඒගේ අකු සල් විපාක දෙන්න මෙහහිී දැම් පිනේ විපාක දිවී ලෝක ගෙවලයි. සමට උපන්දායිනල් ලඩ කරදර ජීවිතයේ අන්ත දුක්කදි නෝ ගෙවල්ඔල ප්‍රශ්නය හරියට නිදාගන්න තැනක් නෑ ඉගෙනගන්න විදිහක් නෑ කරදර ඊළගෙට කොහෝමහරි ජීවිතයේ ගැටගහගෙනඉන්නකොට අසාවාක්කවාගන්න ගියත් කරදර ඒවැත් මොනෝහරි ප්‍රශ්න හේනක් කොටාගෙන හිටියත් කරදර ගයක් හදාගත්තත් මොනවා හරි කරදර විපත්. ජීවිතයේ අපිසාමානයිකකි නොමිනිස්සු එක පිට එක පිට හෙනගෙඩි පාත්යන වගේ කරදරකි නොමිනිසුන්. එතකොට මේ වගේ ජීවිතේ හරීයට ප්‍රශ්න කරදර විපත් දුග්ගැහැට එක මේ කෙනා මනුස්සලෝක ඉන්න. හැබැයි මතක තියා ගැන දැන් මේ කෙනා දිවිය ලෝකයි නඟාපු කෙනෙක්. පිනේ විපාක කල්ප ගනන් ගෙෝප කෙනෙක්. එයාගේ සංසාර විඤ්ඥානි සසර පුරුද්ධ තියෙනෙ පිනට වි්ඥානෙ පිනට නැඹුරුවෙච්ච මනසා. එහෙම කෙනෙක් මනුස්සලෝකෙටාවත් කොච්චර දුප්පත් ඇැනක ඉපදුනත්. විඤ්ඥාණ සංසාර පුරුද්ධ තියෙන්නේ පිනට ඒ නිසා හිත නැමෙන්නේ කොහෝ මහරි දාානයක් දීගන්න ඕනේ. ඔන්න හිතටෙන්නේ ඇයි සසර පුරුද්ධ. කොහෝ මහරි මොනකරදර තිබ්බත් සිල්ගන්න ඕනේ. අන්න දැන් හිතටෙන්නේ අර සංසාර පුරුද්ද. වේලක් කැර වේලක් කාල් හරි. ත් මොනු හරි සතෙකුට හරි කෑමටික් දෙන. දවස ගාන පික් කරගන්න. මොන කරදර තිබුණත් ගෙහිල්ල පන්සකට ගිහි එක්කු සිල්ගන්නවා ගෙදර ඉං හරි සිිල්ගන්න. බනක් අහන තැනකට ගෙල්ලා කොහෙයාය අයික ඩල බනක් අහන. ජීවිතේ පුළුවන් තරම් මුද්දට පන්සිල් රකිනවා. වැරදි වැඩ කරන්නේ. හොර වැඩ කරන්නේ ජීවත්වවෙන්න කියලා කොච්චර අගහිංකන් තිබුනත් අධර්මිෂ්ට ජීවිත ගත කරන්නේ ධර්මානකුලෝ ධර්මිෂ්ටව සිල්වත්තම ඉන්න. ඒ සංසාර පුරද්ධ හැබැයිඒ මනුස්්‍යයාටම පුදුම කරදර ගොටකුත් එෙනවා. දැම් මේ කෙනා ගැන පිටින් දකින මිනිස්සු. අර ජීවත් එෙන කෙටි කාලේ මනුස්සලෝක දිහා ඇස් දෙකින් බලාගෙනහින්න මිනිස්සු කරමය ගැන දන්නේ නෑ සංසාර ගැන දන්නේ පේන්නේ ඇස් දෙකින් විතරයි. එයා දිහා බලාගෙන හිතනවා හාම් බලාපලක වච්චර කොඳට ඉන්න මනුස්්‍යය කාටවත් කරදරයක් නැතුව සිල්වත්ත. නිතරම පින්දහම් කරන ගුණහපත් මේ මනුස්්‍යයාටමන මේ කරද. කෝ මේ මිනිස්සුන්ට ඔය කරන පින්වොල විපාක. ඔහොම හිතනායිඉන්නවා. ඒම හිතනවා කියනවා. එවැනි දුෘෂ්ටිවලටේ නවා. එවැනි දුෘෂ්ටියකට ආප ගම මනස වැටන්නේ මිත්‍යාදුෘෂ්ටේට. කරන පිනේ විපාක නැතකෙන මිත්‍යා දුෂ්ටිටට. එනිසා පිහතුනේ කර්මය ගැන ඔබටවත් මටවත් අපි කාටවත් කර්ම විපාක විශෂය ගැන හිතලා නිගමන දෙන්න. කර්ම විපාක සුරූපය ගැන තේරුම් ගන්න පුලුවන්කමක් නෑ බුදු හාන්දුරුව අපිට තේරෙන විදියට පෙන්නුව චේතනාව තමයි කර්මි ඔබ හිතන කියන කරන මේ හැම දෙයක්ම චේතනාවක් එක සකස්සේ ඒ නිසා චේතනා පහල කරලා වැරදි වැඩක් අකුසලයක් කරොත් ඒක විපාක උබ කරා එනවා කියනෙ එක හිතන්. කවදාහරි මේ ජීවිතය වෙන්න පුළුවන් සහට මේ ජීවිතයේ නොවෙන්න පුළුව උපද්්‍යවේදනය ඉළඟ ජීවිතය වෙන්න පුළුවවා සමහර කර්ම නිවන් දකිනකන් සසරි ලැබන්න පුළුවවා. ඒ නිසා කර්ම විපාක නිතර හිතන් බුදුරජාණන් වහන්ස පෙන්ුවේ මහනෙන ගිහෙක්වේවා පැවිත් දෙෙක්වේවා නිතර හිතන්න මේ විදියට කම් අස්සකෝමේ මම කර්මයස්ොකීය කරගත්ත කෙනෙ. කම්ම දායාදු මම කර්මයේ දෑවැද කරගත්ත කෙනෙ? පටිසරනු මං කර්මය පිළිසන්න කරගත්ත කෙනේ. මම යම් හොදක් හෝ නරකක්කර තිඒක විපාකමා කර එනවා කියලා හිතන් බලන්න හැම බුදදුක්කෙනෙක්ගෙම සියලු බුද්ධ වචන කැටිවෙන්නේ සබ් පාපස්සක් කරන. කිසිම අකුසලයක් පාපි අකුසලයක් කරන්න එපා. කුසලා සුපසම්පදා පොළුවන් තරන් කුසල් කරන්න පින්කරන්න සචිත්ත පරියෝදපන. තමන්ග හිත දමනය කරගන්න ඒතම් බුද්ධානු ශසනම්යක තමයි බුදුරුන්ග අනුසාසනා. අන්නේ අනුසාසනාවතුළ පිහිටල ධර්මේ තුළ පිහිටල ඔබ හැම දෙනාට මුතුන් බෝ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අප්‍යාශිරවාද කරන. ආකාසට්hාජබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක් කන්තුලෝක සාාසනං ආකා සටහාාජබුම් මටහාා දේවානාගා මහිද්දිිකා පුഞഞන්තങනුමෝதிවා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාාජබු මට්ٺා දේවානාගා මහිද්දිකා පഞഞන්ත අුමෝදිත්වා ചිරන්රක් කන්තුතුවං සදා හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.